साधु 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 समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मस्तवनकालो अयं भदन्ता धम्मस्तवनकालो अयं भदन्ता धम्मस्तवनकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स साधु साधु गरुतर महा संग्रहनिं अवसराई श्रद्धावंत पिन्वत्नी अद दवसेदी अपि සෙනසුරාදා සිටිනතසපුවට මාතෘකා කරගන්න හිතුවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය පුරුදු කරන කෙනෙකුට සීලය පිළිබඳව ඇතිවෙන සමාජයේ වර්තමානයේ එක්තරා ගැටලුවක් විසඳා දෙමින් කරුණක් කියා දෙන්න කියලා. අද දායකත්වයෙන් එකතු වෙනවා පින්වත්නි හැලියගොඩ පනාවල B250 ලිපිනේ පදිංචි GW රොසලින් මහත්මියතුළු පවුලේ පින්නතුන්. ඉතින් අපි තාමත්ම ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පරිහරණය කළ යුතුයි. මේ බුද්ධ ශාසනය තුල බොහෝ දෙනෙක් සමහර වෙලාවට පින්වත්නි ධර්මය පිළිගනිද්දී ධර්මේ නාමයෙන් අධර්මයක් ගන්න අවස්ථා අපි දකිනවා. ධර්මේ මොකද්ද අධර්මේ මොකද්ද කියලා තේරුම් ගන්න බැරි ඇත්තෝ ධර්ම මාර්ගයට අධර්මයක් මිශ්‍ර කරගන්න අවස්ථාත් තියෙනවා අධර්මයම පිළිගන්න අවස්ථාත් තියෙනවා. එතකොට යමෙක් ධර්මය තුළ අධර්ම කරුණක් එක්ක එකතු වෙලා ඒ අධර්මයත් මුසු කරගෙන තමන්ගේ ප්‍රතිපදාව පිළිබඳව වරදවා වටහා ගත්තොත් අපි පැහැදිලිවම කියනවා පින්වත්නි ඒ කෙනාට නිවන් මඟ නම් වැඩෙන්නේ නැහැ. එයාට ධර්ම මාර්ගය අනිවාර්යයෙන්ම වරද්දගත් කෙනෙක්. ඒක බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ පහේ සූත්‍රයක ඉතාම පැහැදිලිව පෙන්නලා දෙනවා. වචනයක් හරි තමන් වඩන මාර්ගය වරද්දගෙන යනවනම් එයා වැරදි පැත්තකටමයි යන්නේ. ඒක නිසා අපි බොහොම පැහැදිලිව තේරුම් ගත යුතු දෙයක්. එය ලස්සන උපමාවක් තියෙනවා මේ කාරණේ ගැන. ඔබට හොඳින් ඒක තේරෙවි. ඔබ දන්නවා පින්වත්නි තෙල් ගන්න සෙක්කුවක් තියෙනවා. සෙක්කුවට තල දාලා අවශ්‍ය විදිහට කරකවනකොට සෙක්කුවෙන් තල තෙල් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළා ඒ තල දාන්න ඕන සෙක්කුවට කවුරු හරි කෙනෙක් වැලි දාමුත් එහෙම වැලි දාලා එයා මොනතරම් මහන්සි වුණත් කොච්චර ප්‍රාර්ථනා කළත් එයාට කවදාකවත් වැලි දාගත්ත සෙක්කුවෙන් තෙල් ලබන්න බෑ කිව්වා. ඉතින් එතකොට ඔබට තේරෙනවා සෙක්කුව තිබ්බත් වැඩක් නෑ මහන්සි වුණත් වැඩක් නෑ ප්‍රාර්ථනා කළත් වැඩක් නෑ සෙක්කුවට තල දාන්න නැතුව වැලි දාන ඕන. ආන් ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ ධර්මයේ හරියට තේරුම් අරගන්න තාක්කල් පින්වත්නි මොනතරම් ප්‍රාර්ථනා කළත් ඒක වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි ඔබට ඊටාම පැහැදිලිව සිහිපත් කරනවා වරදින තැනක් තිබුණොත් ඒ වරදින තැන පෙන්වලා දෙන එක ධර්මයේ හොඳින් දේශනා කරන්නට අවශ්‍ය මට්ටමට හෝ අවබෝධයක් ඇති කරගත්ත භික්ෂුවක් පසුබට වෙන්නේ ඒක තේරුම් කරන්න. ඒක නිසා ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක් විදියට පින්වත්නි අපි සියලු දෙනාම මේ වෙලාවේදී ධර්ම මාර්ගයට බාධාවක් ඇති කරන මතයක් සමාජය තුළ යනවා නම් ඒවා පිළිබඳව තේරුම් කරලා දිය යුතුයි. එක්තරා ධර්ම දේශනාවක මම මෙන්න මෙහෙම කරුණක් අහනවා. සීලය කියන්නේ අවබෝධයක් ආපු දාට වැඩෙන එකක්. ඒ නිසා අවබෝධය එනකන් ධර්මය අහන්න. ධර්මය අහන කෙනා අවබෝධයකට යම් කිසි දවසක ආවද ආන්නේ දාට එයාගේ සීලය හැදෙනවලු. එතකන් එයාට සීලය පිළිබඳව කිසිම ආකාරයකින් බලෙන් රකින්න එපාලු. දැන් ඒ හාමුදුරුවෝ ඒකෙදි වැඩසටහනකට සහභාගී වෙන පිරිසකට සිහිපත් කරන පින්වත්නි යමී සිල් රකින්නකොට බලෙන් රකින්නෝ නම් එතන ඇති සීලයක් නෑලු. බලෙන් රැක්කත් ඒ බලෙන් රකින්න කෙනා සීලයක් ආරක්ෂා කරන්නේ නැතුව එයා කරන්නේ තනිකරම රඟපෑමක්ලු. ඒ නිසා වර්තමානයේ ලෝකේ බොහෝ දෙනා අවබෝධයෙන් තොරව මේ සිල් රකින්නකොට මේ අය සියලු දෙනාම රඟපාන නළුව ටිකක් විතරක් වෙලාලු බුද්ධ ශාසනේ. ඒ හින්දා උන්වහන්සේ කියන මගේ දේශන අහන අය නම් භාගයක් ගහන අය බෝතලයක්ම ගහන්නලු.
ඊට පස්සේ කියනවා මේ නගර සෝබිනිය මේ දේශනේ අහනවා නම් ඒගොල්ලෝ ඒගොල්ලෝ වැඩේ කරගෙන යන්නලු. ඒ අනගම මගේ දේශනේත් අහන්නලු. එතකොට අවබෝධයක් ඇතිවෙලු යම් දවසක අවබෝධයක් ආපු දාට ඔබම සීලය පිහිටන ස්වභාවයෙන් කියන්නේ සීලේ රකින්න නෙමෙයි සීලේ පිහිටන එකක්ලු. ආන් මේ විදිහට සීලේ තේරුම් ගත යුතුයි කියලා කියනකොට පින්වත්නි මේක ටිකක් විස්තරාත්මකව ඒ භික්ෂුව විවිධ විදිහට ඔය මතය තුළ ඉඳලා කියනවා. කියනකොට දැන් මිනිස්සුන්ට තේරෙනවා ඒ කතාවත් බලන් යනකොට ඇත්ත. ඒ කියන්නේ දැන් අපි මේ යම් කිසි විදියකට හිත වැටෙන්න යන තැනක ඒ දෙයින් වැළකීලා බලන්නේ මේක රකින්නේ. හරියට දැන් සමාජය තුළ පින්වත්නි හෙල්මට් එක දාගෙන බයික් එක යන්න කියලා කියනකොට මිනිස්සු හෙල්මට් එක දාගන්නේ මොකටද? ඇත්තටම ආරක්ෂාවට. නමුත් ආරක්ෂාවට කියලා හිතලා නෙමෙයි මේගොල්ලෝ හෙල්මට් එක දාන්නේ. නීතියක් තියෙනවා කින්දා. එතකොට දඩ ගහයි කියලා හින්දා. ඉතින් පුළුවන් තරම් දඩ ගහන්නේ නැති විදිහකට යන්න පුළුවන් අය හෙල්මට් එක නැතුවත් යන්න බලනවා. අපි සමානලට දැකලා තියෙනවා පොලිසියෙම ඇතැම් බයික් යනවා. අපි ඡායාරූප දැකලා තියෙනවා පොලිසිය බයික් එකේ පොලිසිය මහත්තයාගේ නෝනා නැගලා යනවා බයික් එකේම හෙල්මට් එක නැතුව. ඉතින් පොලිසිය බයික් එකේම යන්නේ නෝනාගෙන් දඩ ගහන්නේ නැහැ වගේ. මේ වගේ දඩේ නිසා හෙල්මට් දාන තත්යකට පත් වුණා වගේ. ඒතර පැහැදිලිව පේනන හෙල්මට් එක දාන්නේ බලෙන්. ඒ වගේම සීට් බෙල්ට් එක දාන්නේ දඩ ගහන නිසා කියලා වාහනේ සීට් බෙල්ට් එක දාන්නේ බලෙන්. දාන්න ඕනකමක් නෙමෙයි. ඒතර ආරක්ෂාව පිණිස කියලා නෙමෙයි. දැන් මේ ස්වාමීන් වහන්සේගේ මේ අදහස වෙලා තියෙන්නේ යම් කිසි දවසක ඔබට සීට් බෙල්ට් එක දාන්න අවබෝධයෙන් හිතෙච්ච දාට විතරක් ඔබ දායි එතකම් බලෙන් දාන්න එපා කියන විදිහේ කතාවක්. ඉතින් පින්වත්නි මට හිතුණා මේ පිළිබඳව සමාජ මතයක් ටිකින් ටික ගොඩනගන්න උත්සාහ කරන නිසා විශේෂයෙන්ම අන්තර්ජාලය තුල පව මේවාට ඉඩකඩ හදන නිසා ඕවත් පිළිගන්න ඇත්තෝ ඉන්න පුළුවන් නිසා ඒක ලෝකෙ බොහෝ අහිත පිණිස හේතු වෙන දෙයක් නිසා මේ කාරණා ධර්මයේ ඔස්සේ විසඳාගත්තොත් හොඳයි කියලා නිකම් මට හිතුණා. මොකද ඒකේදී අපිට ධර්ම කරුණක් මතුවෙන හින්දා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කොටත් යම් යම් අධර්ම මතයක් මූලික කරගෙන හරි පින්වත්නි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාට දහම් පණිවිඩයක් ඒ ඔස්සේ පෙන්වලා දෙනවා. ඉතින් ඒ වගේ අහලට අසත්පුරුෂ කෙනෙක්ගේ අසත්පුරුෂ මතයක් වෙන්න පුළුවන්. ඒ මතය තුලින් හෝ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාට උමනා කරන ධර්මයේ පණිවිඩයක් විදිහට දෙනවා. ඉතින් මෙතනත් මට හිතුණා මේ කාරණේ එක්ක මේ කරුණ විසඳ ගන්න අපි ධර්මයේ කතා කරමු. ඇත්තටම සීලය එහෙම බලෙන් රැකීමක්ද? දැන් ඔය ලස්සන සිද්ධියක් තියෙනවා සද්ධාතිස්ස රජතුමාගේ කාලේ වෙච්ච දෙයක්. එතුමාට පින්වත්නි දැන් ඒ කාලේ වටුගුරුළු මස් හරි අඩුයි. ඉතින් වටුගුරුල්ලෙක්ගේ මස් ටිකක් හොයාගන්න වුණොත් එහෙම රජතුමාට ඔක පොඩි දැනුම් දීමක් කරාම ඕනතරම් මිනිස්සු රජතුමාගේ ආසාව ඉෂ්ට කරන්න වටුගුරුළු මරලා මස් ගෙනත් දෙයි. නමුත් සද්ධාතිස්ස රජතුමා වටුගුරුළු මරන්න හිත දුන්නේ නැහැ. එතුමා ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්න කෙනෙක්. දැන් එතුමාට ප්‍රාණඝාතය කරන්නේ නැතුව වටුගුරුළු මස් ටික කන්න උමනාවක් ආවා. ඒ කියන්නේ එතුමා වෙනුවෙන් මරලා නැතිව කොහේ හරි මරලා තියෙන මස් ටික කන්න ඕනේ කියලා මෙතුමට හිතාවේ. දැන් මේ සිද්ධිය මම ඔබට කියන්නේ මේ දා සිද්ධ වෙච්ච සද්ධාතිස්ස රජතුමාගේ. ඒත් දැන් මෙතුමට ගැටලුවක් තියෙනවා වටුගුරුළු මස් ලේසියෙන් හොයාගන්න නැති නිසා කාට හරි ඔය ගැන කිව්වොත් අනිවාර්යයෙන් මේ දැනගන්න කෙනා කුරුළු මරાવી. එතකොට මමත් මේ ප්‍රාණඝාතයට අනුබලයක් දුන්නා වෙනවා. එහෙම මගේ ආසාව දැනගෙන ඒ වෙනුවෙන් කොහේ හරි කුරුල්ලෙක් මරලා මට ගෙනත් දෙනවා නම් එහෙම ප්‍රාණඝාතයක් කරගෙන මට කන්න අවශ්‍ය නැහැ මස් කියලා මෙතුමාගේ දැන් හිතේ තියෙන මේ ආසාව හිර කරගෙන මෙතුමා අවුරුදු 3ක් විතර ඉන්නවා. ඒ කියන්නේ පින්වත්නි හැම තිස්සෙම වටුකුරුළු මස් මතක් වෙනවා කියාගන්න බෑ කවුරු හරි දැනගන්න කෙනෙක් මරයි කියලා හිතන නිසා මෙතුමා ඔහේ නිහඬව අවුරුදු 3ක් ඉවසගෙන අමාරුවෙන් ඉද්දි දවසක් මෙතුමට මුණ ගැහෙනවා ජීවිතේ ගියත් ප්‍රාණඝාතී කරන්නේ නැති જાති බොහොම සීලගෙන විශ්වාසයක් ඇති වෙච්ච කෙනෙක්. මෙයාට කියනවා රජතුමා කොහේ හරි වටුකුරුළු මස් තියනවා දැක්කොත් විකුණන්න මට ගෙනල්ලා දෙන්න කිව්වා. ඒතර පින්වත්නි ඒ කාලේ අහිංසක රජවරු මේ සීලගෙන යම්කිසි විදියකට
ඕමනාවක් උනන්දුවත් තිබිච්ච අය. හරි? එතකොට දැන් මේ ප්‍රාණඝාතයෙන් වැළකීච්ච මිනිහෙක් කියලා කෙනෙක් අවුරුදු 3කට ඉතර පස්සේ හරියට මුණ ගැහිච්ච තැන ඒ මිනිහ ගැන විශ්වාසයක් ඇති වෙච්ච තැන මෙයා නම් මරණ එකක් නැහැ කියලා තේරුම් ගත්ත නිසා යාට කිව්වා. ඒතර දැන් ඒ මිනිහයාටත් උනන්දුවෙන් වටුකුරුළු මස් තියෙන තැනක් තියනවාද කියලා හොය හොය යනකොට හම්බෙනවා. ඉතින් මෙයා ගෙනල්ලා රජතුමාට දෙනවා. දැන් රජතුමා අවුරුදු 3ක් තිස්සේ බලාගෙන හිටපු හිතේ තිබුණ ආසාවක් නිසා වටකුරුළු මස් හම්බෙච්ච ගමන් මොකද කරන්නේ? කුරුළු මස් ටික උයලා කෑල්ලක් කටේ තියාගන්නවා. තියාගත්ත ගමන් ඒ රස දැනෙනකොට මං අවුරුදු 3ක් තිස්සේ මේ රසයට කොච්චර ආසාවෙන්ද හිටියේ කියලා හිතනකොටම මෙයාට හිතෙනවා දැන් මේ සීලේ රකිමින් මේ විදියට මට රජෙක් වෙලත් යම් රසයක් ලබා ගන්න මම අවුරුදු 3ක් මහන්සි වුණා. එතකොට අවුරුදු 3ක් ගත වෙලත් රජෙක් විදියට මට මේ රසය හොයන්න සිද්ධ වුණා නම් සමහර ස්වාමීන් වහන්සේලට ඇතම් රසයක් වොමනා වෙච්ච තැනකදී උන්වහන්සේලට කියන්නවත් කෙනෙක් නැහැ. උන්වහන්සේලත් සීලය ආරක්ෂා කරමින් කොච්චර මේ වගේ දේවල් බලාපොරොත්තු වෙමින් ඉන්නවද ඇද්ද රජෙක් විදියට මම මෙහෙමනම් කියලා මේ රජතුමාට හිතනවා. ඉතින් අර පොඩි හාමුදුරුවෝ ගැන හැමෝම හිතන්නේ නැති. එතකොට පින්වත්නි සදාතිස්ස රජතුමාගේ ඔය සිතුවිල්ල හිතෙනකොටම අර කටේ තියාගත්ත මස් කෑල්ල එවෙලෙ මෙතුමා ආයි බිම දානවා. එමේ අවුරුදු 3ක් තිස්සේ හිතේ තිබුණ ආසාවවත් එතුමාට ඒ වෙලාව ඉෂ්ට කරගන්න හිත දුන්නේ ස්වාමීන් වහන්සේලා මතක් වෙලා. ඔය කතාව තව ඉස්සරහට ලස්සන්ට යනවා. මම මේ ඔබට මෙතෙන්දි කියන්නේ පින්වත්නි අවුරුදු 3ක්ම තමන්ගේ අර ප්‍රාණඝාතයක් කරගන්න. ඒ කියන්නේ තමන්ගේ හිතේ තියෙන ආසාව නිසා කොහේ හරි සතෙක් තමන් වෙනුවෙන් ඒ ආසාව දැනගත්තට පස්සේ පණ තියෙන සතෙක් කොහේ හරි මැරෙන්න එපා කියන සිතුවිල්ලින්ද මෙතුම ඔහේ කල්පනා කර කර හිටියා. එතකොට පින්වත්නි අවුරුදු 3ක් හිර කරන් ඉඳලානේ. දැන් මේ වගේ සමහරු සීලෙ රකින්න ඕන වෙලා සීලයට තියෙන ආදරයෙන්ද ඒක රකින්නෝ නමුත් අර හිතේ තියෙන ආසාව හිර කරගෙන තෙරපි තෙරපි ඉන්නෝ. මේක රංගපෑමක් හැටියටයි දැන් මේ කියන දේශකියෝ කතා කරන්නේ. එතකොට පින්වත්නි අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදිහට මේ ධර්ම මාර්ගය පුරුදු කරනවා නම් අපි දැනගත යුතු විශේෂම දෙයක් තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව තේරුම් නොගෙන ඒ දේශනාව ඔස්සේ ගලපල බලන්නේ නැතුව අපිට හිතෙන හිතන මතිමතාන්තර එහෙම මෙහෙම වෙන්නේ නැති කියලා ධර්ම මාර්ගයට අර්ථකථන දෙන්න යනවා නම් ඒක බොහෝ දුක පිණිස හේතු වෙනවා. දේශකිය විශේෂයෙන්ම තේරුම් ගත යුතුයි. මොකද හේතුව තමන්ට හිතෙන කතන්දරයක් කියන්න ගිහිල්ලා පින්වත්නි ඕක අනුගමනය කරන පිරිසක් බිහි වෙනවා. ඒකයි ඒ අනුගමනය කරන පිරිස බිහි වෙන්නේ අසවල් හාමුදුරුවන්ගේ අනුගාමිකයෝ විදියට නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය පුරුදු කරන පිරිසක් විදියට. එතකොට බුදු කෙනෙක්ගේ ධර්ම මාර්ගය වරද්දනවා කියන එක තරම් පාපයක් මේ දේශකයෙකුට ලෝකෙ කිසිම දේශකයෙකුට නැහැ. ඉතින් මං කියන්නේ වෙන ආගමක කෙනෙක් මිසදිටු ධර්මයක් පතුරනවටත් වඩා මේ සම්මාදිට්ඨියෙන් යුක්ත ධර්මයේ කවුරු හරි කෙනෙක් විකෘති කරලා වෙනස් කරලා කියනෝ නම් ඒක ඊට වඩා පාපයක්. එතකොට අපි මේ කාරණේ තේරුම් ගන්න ඔබට කියා දෙන්න බුද්ධ දේශනාවේ අපූර්ව කරුණ ඔය සීලය හිර කරගෙන බලෙන් රකින්න එක ඇත්තටම සීලෙ නෙමෙයිද? එතකොට සීල කියන එක අවබෝධයෙන්ම හිතිච්ච දාට තමන්ටම වැටහිච්ච දාට ධර්ම අවබෝධයක් ලැබිච්ච දාට ස්වභාවයෙන්ම සීලය තුල පිහිටනවාද? එහෙම සීලෙ රකිල්ලක් මේ බුදු සසුන තුල තියනවා කියලා සරකාණි වගේ ඇතැම් ඒ කාලේ අය උදාහරණට අරගෙන කතා කරන අපිට අහන්න ලැබුණේ. පින්වත්නි අපි යමු මේක විසඳ ගන්න සුත්ත නිපාතේ. ඒ කියන්නේ සූත්‍ර පිටකේ කොද්දක නිකායේ තියෙනවා සුත්ත නිපාතේ ලස්සන වග්ගය පාරායන වග්ගය කියලා. මේ පාරායන වග්ගය සූත්‍ර බොහෝ තියෙනවා. එතන තියෙනවා පින්වත්නි පළවෙනිම සූත්‍රය අජිත සූත්‍රය. මේ අජිත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගෙන් අජිත අහන ප්‍රශ්නයක්. තණ්හා ගඟ ගලනකොට ওই තණ්හා ගඟ නවත්තන්නේ මොකෙන්ද? සංවර කරන්නේ මොකෙන්ද? වළක්වන්නේ මොකෙන්ද? බලන්න ප්‍රශ්න තුනක්. තණ්හාව සංවර කරන්නේ, වළක්වන්නේ, නවත්තන්නේ මොකෙන්ද කියලා. එතකොට මෙතනදී බුදුරජාණන් වහන්සේ අජිතට කියනවා තණ්හාව නවත්තන්නේ ප්‍රඥාවෙන්. හැබැයි තණ්හාව සංවර කරන්නේ, වළක්වන්නේ සීයෙන්. දැන් ඔය කරුණ පින්වත්නි ඔබ තේරුම් ගත යුතුයි. මෙහෙම ඔය විකෘති කරගත්ත කරුණේදී බලන්න පැහැදිලිවම කියන්නේ මොකද්ද? සීලේ කවදා හරි අවබෝධයක් ආපු දාට නිකම්ම රකිලු. දැන් ඔය අවබෝධය මොකද්ද? ප්‍රඥාවනේ. එතකොට ප්‍රඥාව ආපු දාට
තණ්හාව නවතිනවා. තණ්හාව නැති වෙනකොට එදාට කොහොමත් සීලයක් බිඳින්නේ නැහැ. මොකද ඕනෑම ශික්ෂාපදයක් බිඳින්නේ තණ්හාවක් බලපාලා. එතකොට පින්වත්නි තණ්හාව නිසා යම් ශික්ෂාපදයක් බිඳෙනවා නම් ඒ තණ්හාව නිසා බෙදෙන ශික්ෂාපදේ යම් කිසිදාක නිශ්චිතවම ආරක්ෂා කරන කෙනෙක් බවට පත් වෙනවා ප්‍රඥාවෙන් ඒ තණ්හාව නැති කරපු දාට. දැන් ඕක දැනගෙන හිටියට මට තේරුනේ මේ කතා කරන අය සම්පූර්ණයෙන්ම මෙතනදි පින්වත්නි තුනෙන් එකයි දන්නේ. අර කරුණු දෙකක් දන්නේ නැහැ. මොකද්ද කරුණු දෙක? තණ්හාව සංවර කරන්නත් තියෙනවා තණ්හාව වළක්වන්නත් තියෙනවා කියන එක අමතක වෙලා. එතකොට ඔබ සීලය පිළිබඳව තේරුම් ගත යුතුයි. එහෙනම් සීලය තුලින් පින්වත්නි තණ්හාව සංවර කරනවා. මොකද සීලය සිහියත් එක්ක යන එකනේ. ඕනම කෙනෙකුට සිහිය නැතිතන සීල රැකෙන්නේ නැහැ. සීලය රකින්න සිහියක් තියෙන්න ඕනේ. දැන් අෂ්ටාංග පොසත සිල් සමාදන් වෙච්ච කෙනා පන්සිල් සමාදන් වෙලා කියලා හිතාගෙන යම් කිසි අසිහියකින් ඒ දවස ගත කරනකොට එයාට ශික්ෂාපද බිඳෙන්න පුළුවන්. ඒ සිහිය ඇති කරගන්නත් මතක් වෙන්නත් මොකද නිත්‍ය සීලෙ විදිහට රකින්න පංචශීලයේත් එක්ක පින්වත්නි හුරු වෙලා ගිය හිත ඔහේ අර එදිනදා ජීවිතේ ගෙවිච්ච විදිහටම අෂ්ටාංග පොසත සීලය රකින්න දාට කැඩෙන්න බැරි නෑ. ඒ නිසා දැන් අපි උතුරු සලුව කියලා එකක් දානවා. මොකටද උතුරු සලුව දකින්නකොට Tamanටම හිතෙනවා මම අද වෙනස්. ඉගෙන වෙනදට වඩා මම වෙනස්. මම දැන් අෂ්ටාංග පොසත සීල රකින්න කෙනෙක්. ඒතර බලන්න දැන් බාහිර කෙනෙකුට දකින්න ලැබුණත් මේ ඇවිල්ලා සාමාන්‍ය පන්සිල් රකින්න කියන්නේ මේ අෂ්ටාංග පොසත සීල රකින්න කෙනෙක් කියන එක සංකේතයක් විදිහට උතුරු සලුවෙන් පේනවා. සිවුරත් එහෙමනේ. සිවුරෙන් පින්වත්නි පැවදි වෙන කෙනෙකුට ආහාපුරා කියලා සිවුරක් මේ ශරීරයට ලැබෙනකොටම ඒකේ නා එතනින් පස්සේ තවදුරටත් ගිහියෙක් නෙමෙයි කියන සංයාව හිතට ගන්නවා. මෙච්චර කාලයක් මං ගිහියෙක් විදිහට කරපු ගියපු දේවල් නෙමෙයි දැන් කරන්නේ. දැන් මං පැවිද්දෙක් විදිහට හිතන්න ඕනේ. දැන් මං පැවිද්දෙක් විදිහට කතා කරන්න ඕනේ. දැන් මං පැවිද්දෙක් විදිහට මේ කයින් හැසිරෙන්න ඕනේ කියන සිතක් ඇති වෙනවා. ඒතර ඒක සංකේතයක් විදිහට සිවුරත් මේ වස්ත්‍රයක් වුණාට ඒ සිවුරෙන් පින්වත්නි තමන්ට තේගෙනවා දැන් මං ගියේත් නෙමෙයි කියන එක සිවුර දකින්නකොට. ඒ වගේම බාහිරින් කෙනෙක් බලද්දිත් ඒ වගේම හැඟෙනවා. අර ගිහියෙකුගේ සංඥාවෙන් බලන්නේ නැහැ. පැවිද්දා කියන එක සම්පූර්ණ වෙන් වෙලා අර සිවුරෙන්ම පින්වත්නි. උතුරු සලුවත් ඒ වගේ. එතකොට අපි දන්නවා දැන් මේ උතුරු සලුවෙන් ඒ සංඥාව හදාගත්ත එක තුළ තමන්ටම තමන්ගෙන සිහියක් පිහිටනවා. මම අෂ්ටාංග පොසත් සිල් දැන් රකින්නවා කියලා. ඒතර මේ සිහිය නැතුව කවදාකවත් මේ සීල් රකින්න බෑ. සීය නැති වෙච්ච ගමන් ශික්ෂාපද බිඳෙනවා. එතකොට සීලෙන් එනම් මොකද කරන්නේ? සීය උපද්දලා දෙනවා. ඒ සීයෙන් සීලේ රකින්නවා. ඒ ඔක්කොම කරද්දී තණ්හාව වළක්වන සංවර කරන එක සිද්ධ වෙනවා. දැන් බලන්න පින්වත්නි සමහර ශික්ෂාපද බුදුරජාණන් වහන්සේ පනවන්නේ මේ කෙලෙසුන්ගේ යම්කිසි සංවරයකටමයි. දැන් බලන්න අපේ අෂ්ටාංග පොසත් සීලෙම කීයක් තියෙනවද? සංවරය පිණිස හැදෙන ඒවා. 6 වෙනි ශික්ෂාපදය, 7 වෙනි ශික්ෂාපදය, 8 වෙනි ශික්ෂාපද මේ ඔක්කොම එහෙමයි. ඒ ඔය නච්ච ගීත වාදිත විසුක දසන මේ ඔක්කොගෙම මොකද කරලා තියෙන්නේ? යම් කිසි සංවරයක් හැදුවා. වෙනදට නැටුම් ගෙයුම් බල බල හිටපු කෙනා ඒ තණ්හාව පින්වත්නි නවත්තලා නැහැ. හැබැයි සීලේ රකින්න දවසට නැටුම් ගෙයුම් බලන එකකින් වළකිනවා. දැන් එතනදී නැටුම් ගෙයුම් බලන එකකින් එදා දවසේ වළකිනවා කියලා කියනකොට බලෙන් තමයි සමාලලට කරන්නේ. මොකද කොච්චර සින්දු අහන්න කැමති කෙනාටත් කොච්චර නටන්න කැමති කෙනාටත් කොච්චර නාට්‍ය බලන්න චිත්‍රපටි බලන්න නොයෙකුත් දේ කොච්චර කැමැත්ත තිබ්බත් එයාට එදාට බලෙන් මේකේ හික්මෙන්න සිද්ධ වෙනවා. දැන් ඒකෙදී සමහරලාට පින්වත්නි Taman සීල් සමාදන් වෙලා ඉන්න දවසේ කවු කවුරු හරි කියන්න පුළුවන් අද අසවල් චිත්‍රපටි යනවා කියලා. නමුත් දැන් විසෝක දසන බලන්නේ කියන ශිල්පදයක් සමාදන් වෙච්ච නිසා මෙයාගේ හිතට අනේක බලන්න තිබුණා කියලා ආයි මතක් කරන නෑ මම සිල් සමාදන් වෙලා ඉන්නේ කියලා වළකින්න. දැන් මේ බලෙන් ඒ කියන්නේ ඒක බලන්න තියෙන තණ්හාව නැති වෙලා නෑ. හැබැයි ඒ තණ්හාව නැති උනේ නැති උනාට හරි ඒ කියන්නේ ප්‍රඥාව තුලින් නැති කරලා තණ්හාව චිත්‍රපටිය බැලීමේ අවශ්‍යතාවය සම්පූර්ණ නැති කරලා නැහැ. නමුත් පින්වත්නි මේ සීලෙන් මොකද්ද කරලා තියෙන වළක්වනවා එහෙම නැත්නම් සංවර කරනවා. දැන් අතෙන්දි කලේ වැළැක්වන චිත්‍රපටිය බලන එකෙන් සම්පූර්ණ වැළැක්වුවා. එහෙනම් වළක්වන එකත් තණ්හාව
අමතක කරන්න තියෙන එක්තරා පිළියමක්. ඒකත් මේ සීලෙන් සිද්ධ වෙනවා. ඒක අමතක කරන්න හොඳ නැහැ. මේ වින්වත්නි සාමාන්‍යයෙන් පාර යන මිනිස්සුන්ට පේන දේවල්. පාර යනකොට අපිට හොඳටම තේරෙනවා. ඔබ හිතන්න අර පාලමක් ළඟින් යද්දි පාලම ආසනේ ටිකක් පටුයි කියමුකෝ. එතකොට වෙන අවස්ථාවලදී පාරේ වේගින් ආපු වාහනයකට අර පාලම ළඟින් යද්දි ඒ විදිහටම වේගින් යන්න සලස්සන එක භයානකයි. එතනදී අනතුරු වෙන්න පුළුවන්. එතකොට දැන් පාලම ළඟ පටු නිසා එතනින් යන්න කෙනාගේ වාහනේ වේගය අඩු කරන්න ඕනකමට මොකද කරන්නේ? පාරේ පුංචි ගැටිති විදියට හදනවා බම්පර් එකක් හදනවා එතන පින්වත්නි ඒක දකින්නකොට වාහනයක පාට ඈත තියාම මොකද ඒ උඩින් යනකොට වාහනයේ ප්‍රවාහනයක් වෙනවා අනික සෑහෙන මේ අනුතුරුදායක විදියට ඒ ගැටි උඩින් යන්න පුළුවන් ඒ හින්දා ඒ ගැටිය දකින්නකොටම වාහනේ වේගය අඩු කරනවා වාහනේ වේගය අඩු කරලා දැන් මෙයාට නැවත එකපාර වේගයක් හදාගන්න බෑ මේ පාලම අතර චුට්ටෙදි තවත් ඒ වගේ ගැටියක් තියෙනවා පේන ඉස්සරහින් පාලම ඉවරුණාට පස්සේ ඒතර මෙයා ඒ ගැටියක් ඉවර වෙනකන් ඉඳලා තමයි තමන්ගේ වේගය නැවත වැඩි කරගන්නේ අන්න බලන්න ඒ වගේ බම්පර් එකක් දැම්මේ මොකටද ඒකෙන් උනේ වාහනේ වේගය යම්කිසි සංවර කළා ඒ කියන්නේ අසංවරයෙන් ආපු වාහනයක් උනත් සංවර කරනවා දැන් එතන මේ කියන කතාවත් එක්ක බලනකොට හරියට මේගොල්ලෝ කියන්නේ ඕගොල්ලෝ වාහනේ වේගය අඩු කරන්න එපා බලෙන් කවදා හරි දවසක අවබෝධයක් ආපු දාට මේ පාලම ළඟ යන්න ඕනේ හිමීට කියලා එදාට හිමින් යන්න එතකම් බලෙන් හිර කරන් ඉන්න එපා ඕන විදියකට යන්න එහෙම කිව්වොත් එහෙම පින්වත්නි අර මිනිහයාට ආයි පාලමේ අනතුරු වෙලා එයාගේ ජීවිතේ විනාශ වෙලා එයාට යම් කිසි ආකාරයකට නැවත අවබෝධයක් ඇති කරගන්න තියෙන අවස්ථාව පවා හිමි වෙලා යන්න පුළුවන්. එහින්දා බලෙන් හරි අර විදියට පාරේ ගැටියක් දාලා පාලමෙන් එහා පැත්තේ ගැටියක් දාලා ඒ වාහනේ වේගය අඩාල කළ යුතුමයි. ඒ සංවරයේ දිය යුතුමයි. ආන් ඒ සංවරයේ පිණිස පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ සිහිය පවත්වන්න ඕනේ. එදරේන සීලයත් ඇවිල්ලා සිහියට උදව් කරන එක. එතකොට ශික්ෂාපද වලින් කරන්නේ යම්කිසි වැලැක්වීම ආවරණ කිරීම කරලා තියෙනවා. එතකොට දැන් ඔබ හිතන්න 6 වෙනි ශික්ෂාපද විකාල භෝජන මොකටද මේ? පංච කාමෙම තියෙන ආහාර ගැන නිතර නිතර හිත හිතෙන්න දෙයක් නැහැ. ඒ ශික්ෂාපදේ ආරක්ෂා කරන කෙනාට පුළුවන් තමන්ගේ යම්කිසි රසවත් දෙයක් අනේ මට මේ දේ ගන්න තිබ්බනා අර දේ ගන්න තිබ්බනා. තමයිලට පාර යනකොට දකින දේ ගැන හිතට ආසාවක් ආවට ඒක ඔහේ ගණ්ඩ හිත නැමෙන්නේ නැහැ. මොකද වැලැක්වීමක් කරලා තියෙනවා හිත. එතකොට මේ වෙලාවේ මට ඒක ගන්න බෑ. අන්න සීලෙන් පින්වත්නි එතෙන්දි වැලක්වලා. ඒ වලක්වන්නේ සීයකින්. එතකොට ඒක මේ තණ්හාවට කරන්න තියෙන හොඳ පිළියමක්. මේකදී බලෙන් කරනවා කියලා කීමක් නෙමෙයි. ඒක හිතට පින්වත්නි හිත කොහොමත් ස්වභාවයෙන්ම පුරුදු වෙච්ච විදියක් තියෙනවා මේ සසරේ පුරුදු වෙච්ච විදියට යන්නන් වාලේ ඔහේ අපි යන්න දුන්නොත් මොකද වෙන්නේ? එතකොට බුදුරජ බුදු කෙනෙකුගේ සසුනක් තියෙනුනේ ආන් ඒකටයි. ඒක දැන් ඔය සමහරලාට පින්වත්නි බුද්ධ කාලේ සමහර ස්වාමීන් වහන්සේලා කිව්ව කරුණු වලිනුත් හොඳට තේරෙනවා. උදායි කියලා හාමුදුරු කෙනෙක් හිටියා. මේ උදායි කියන හාමුදුරුව දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බද්දාලි කියන සූත්‍රය තියෙනවා හරි ලස්සන කතාවක්. දැන් ඔය සාමාන්‍ය මිනිස්සු කෑම උයනකොට ඔබ හිතන්න රස රස කෑම උයන්නේ උදේටද දවල්ටද රෑටද? මිනිස්සු සාමාන්‍ය පින්වත්නි රහට කෑම උයන්නේ වර්තමානයේ අපිට පේනවා රෑට. කොත්තු හදනවා ඊට පස්සේ දැන් බලන්න එක එක කෑම. දැන් ඉතාලියේ බොහොම ප්‍රකට වෙච්ච කෑමක් තමයි පීසා කියලා කියන්නේ. දැන් මේව වුණත් පෙරවරුවේ නෙමෙයි පින්වත්නි පස්වරුවේ තමයි හදන්නේ. එතකොට ඒ ඉතාලියන් පීසා වගේ කෑම වර්ග පස්වරුවේ වගේම පින්වත්නි චයිනීස් කෑම කියලා කියන නොඑක් දේවල් ඩෙවල් කරලා එක එක විදිහට හදන චයිනීස් කෑම ගත්තත් මේ උදේට නෙමෙයි ගොඩක් වෙලාවට හදන්නේ. මිනිස්සු මේවා හදන්නේ රැට. එතකොට ලෝකයේ සාමාන්‍ය ස්වභාවයක් තමයි රසවත් රසවත් කෑම වැඩිපුර රාත්‍රී කාලේ වෙනකොට හදනවා කියන එක අද විතරක් නෙමෙයි බුද්ධ කාලෙත් තිබිලා තියෙනවා. ඒක බුද්ධ කාලෙත් එහෙම තිබුණා කියන එක තේරෙනවා. බලන අවුරුදු 2000 ගානකට කලින් සාක්ෂියක් ඒක. එදත් මේ වගේම ඔය කොත්තු වගේ එක එක කෑම වර්ග තියෙන්නේ නැති. දැන් කොත්තු කියන එක අපේ රටේ අනන්‍ය කෑමක් වුණාට මේ වගේ එක එක රැට හදන කෑම වර්ග එදත් තිබුණා කියලා තේරෙනවා. උදායි කියන හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේත් ඒක ඔය කතාවම කියනවා. ඒ හාමුදුරුවෝ කියනවා ඔබ වහන්සේ එකපාරටම රාත්‍රී භෝජනේ අපිට නැවැත්වුවගම මගේ හිත කීරි ගහලා ගියා කියනවා.
මට හරි දුක හිතුණයි කියන මොකද රහට මොකක් හරි දෙයක් කන්න හම්බුනේ රෑටයි කියන ඔබ වහන්සේ ඒක නැවැත්වුවට පස්සේ අපිට ජීවිත කාලෙම රහට දෙයක් ඉතින් කන්න හම්බෙන්නේ නැහැ නේ කියලා මට බුදුම විදිර දුක හිතුණා ස්වාමීනි ඒ දවස්වල ඇයි ඔබ වහන්සේ මෙච්චර අකාරුණික වැඩ කරේ කියලා මට හිතුණයි කියන හැබැයි අද මට තේරෙන ඔබ වහන්සේ කොච්චර අපිට හිතසුව පිණිසද මේ ශික්ෂාපදේ පැනෙව්වේ අපිට සංවරය පිණිස ඔබ වහන්සේ මේ ශික්ෂාපදේ අපිට පැනෙව නේද කියලා මට ඔබ වහන්සේ ගැන ශ්‍රද්ධාවක් ඇති වුණා කියන මේක බද්දාලි කියන සූත්‍රය තියෙනවා එතකොට දැන් බලන්නකෝ එහාමුදුර බලන්නේ ඒක රැකලා තියෙන්නේ ඉතින් එහෙම දැන් ඕනම ස්වාමීන් වහන්සේ නමක් එතකොට සාමාන්‍ය පින්වත්නි ඇතැම් අවස්ථාවලදී රාත්‍රී රසවත් කෑමක් දැක්ක තැනක අසංවර කෙනෙක් මං කියන්නේ ඒ දැක්කම අනේ මට ඒ දේ තිබ්බනම් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් ඒ හිතන එකේදී ඔහෙ ගත්තා කියන එක තුල එයාට කවදාකවත් තණ්හාව අවබෝධ කරන්න බෑනේ. ඒක අවබෝධ කරන්න පුළුවන් නම් එහෙම එන ඕන එකකට බුදුරජාණන් වහන්සේ අවසර දෙනවා. එන ඉතින් කසාද බඳින්නත් අවසර දෙනවනේ භික්ෂුවකට. එතකොට දැන් මේ කියන විදිහට මේවා විඳලා කවදා හරි දවසක අවබෝධ කළ යුතුයි කියලා හිතනවා නම් එහෙනම් ඉතින් විදින ලෝකේ අවබෝධ කරලා තියෙන්න ඕනේ. නමුත් අපිට පේනවා බඳින මිනිස්සු බඳිනවා නමුත් ඉතින් බැඳලා අර කලකිරෙනවා ගැටෙනවා ඉතින් පස්සේ හිතනවා බැඳගත්ත ගොංකම කියලා පස්සේ කලකිරෙනවා හැබැයි ඒක අවබෝධයක් නෙමෙයි එතන තියෙන ගැටීමක් වින්වත් එතනදී යාට තණ්හාව නැති වෙලා නේ තණ්හාව අනිත් ආකාරයට දාගන්නවා ඇලීමේ තණ්හාව ගැටීමේ තණ්හාව පැත්තට හරව ගන්නවා තණ්හාවෙන් තමයි ඇලෙන්නේ තණ්හාවෙන් තමයි ගැටෙන්නේ එතකොට විවාහ ජීවිතයක් හෝ වේවා මොනවා හරි දෙයකදී ඇලිච්ච කෙනා ගැටෙනවා නම් එතන අවබෝධයක් නැහැ අවබෝධය ආපු කෙනා ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ ඒ නිසා අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ කිසිසේත්ම භික්ෂුවකට විවාහ වෙන්න අවසරයක් දුන්නේ නැහැ ඒ මොකද කාන්තාව පංචකාමයේම තියෙන නිසා නෙක්ඛම්ම ජීවිතයට ඒක බාධාවක් නාසික සම්පූර්ණ ඇත්තලා ඒතර පින්වත්නි දැන් හොඳම උදාහරණේ බලන්න නන්දහාමුදුරුව නන්දහාමුදුරුව ඒ ශික්ෂාපදේ රැකගෙන හිටියේ කාන්තාවන්ගෙන් ඈත් වෙලා අර ජනපද කල්යාණි ගැන හිත යනකොට බොහොම අමාරුවෙන් සිල් ටික රැකගත් එතකොට ස්වාමීන් වහන්සේ බලෙන් ඒ කාලේ සිල් රැක්ක කියලා හිතනවා අවබෝධෙනකම් අවබෝධය ආපු දාට උන්වහන්සේ සම්පූර්ණ හොඳ සීලවන්ත විදියට අරහත්ත්වයටපත් වෙලා ඒ ගෙවිච්ච අර අපරිසුදු ජීවිතේ අත්හැර ගන්නවා හැබැයි ඉතින් එතනදී බුදුරජාණන් වහන්සේට කියන තිබ නන්ද අවබෝධයක් එනකන් ජනපද කල්යාණිත් එක්ක ඕන එකක් කරගන්න කමක් නැහැ ඒ ගමන් නන්ද හිමීට සතිපට්ඨානෙත් වඩන්න ජනපද කල්යාණන්ටත් ඔය ඉඳලා ඉట్లా ඇවිල්ලා යන්න කියන්න දෙන්න හිමීට ඉන්න ගමන් සතිපට්ඨානෙත් වඩන ගමන් නන්දට කවදා හරි අවබෝධයක් ආපු දාට නන්ද ජනපද කල්යාණිට එන්න එපා කියයි එහෙම කියන්න තිබ්බනේ එනිසා පින්වත්නි මේ ධර්මය විකෘති කරලා ධර්මය තුල යම් යම් තමන්ට තියෙන තමන්ගේ හිතේ තියෙන ලාමක ගති වලට සුදුසු විදියට ධර්මේ සාධාරණීකරණය කරගන්නව නම් කවුරු හරි කෙනෙක් එයා ඇවිල්ලා ලෝකෙටම නෙමෙයි තුන් ලෝකෙටම අහිත පිනිස දේශකෙක් වෙනවා ඒක අපි තේරුම් කරන්න ඕනේ ඉතින් මේවා තේරුම් ගත්තම අපිට උනත් කිසිම දවසක මේ සීලයක් රකින්න ගිය තැනක මම ඇයි මේක බලෙන් රකින්නේ කියලා තමන්ටම නිකන් හිතුණත් එතන තමන් දන්නවා මේක රකින්නේ මේ වෙන මොකක්වත් දෙයක් නෙමෙයි මේ හිතේ සිහිය තුලින් ඇති කරගන්න සංවරය සිහිය තුලින් ඇති කරගන්න වැළැක්වීමට පහසුවටයි මම මේක කරන්නේ දැන් බලන්න එතකොට එම් ශික්ෂාපද තුලින් බුදුරජාණන් වහන්සේ භික්ෂුවකට කාන්තාව වළක්වලම දාලා තියෙනවනේ ශික්ෂාපද ගණනාවකින් එතකොට වළක්වලම දාලා තියෙන මොකද අනිත් එක බලන්න පින්වත්නි සමහර ලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් අනාගතයේ ඇතැම් දේවල් එක්ක ශික්ෂාපද අද පනවන්න වෙයි නේද කියලා. දැන් බුද්ධ කාලේ තිබුණේ නැහනේ. දැන් හිතන්න යම් මිනිසෙකුගේ ශරීරයේ රාගයක් ඇති වෙන දැකිය යුතු දෙයක් තියෙනවා නම්. ඒ කියන්නේ ශරීරයේ වැසිය යුතු දේවල් වසාගෙන ඉන්නවනේ. ඔය වැසිය යුතු දෙයක් වසාගෙන ඉද්දී ඒ දේ දකින්න නම් මේ පාරවල් වල යනකොට දකින්න බෑනේ. ඒ දේ දකින්නේ රහසිගත තැන. එතකොට පින්වත්නි රහසිගත තැනක වැසිය යුතු දෙයක් දකිනවා නම් අද ඒ දේ එලිපිට දකින තත්ත්වෙටම විවෘත වෙලා ගිහිල්ලා අද මේවා ඡායාරූප වශයෙන් වීඩියෝ වශයෙන් අන්තර්ජාලය තුලද ඕන විදියකට සමහර තැන්වල එක එක ඔය තරුණයෝ අතර දුරකථන හෝමාරු වශයෙන් නොඑක් විදියට මේ එළියට ඇවිල්ලා තියෙනවා ඉතල දැන් කෙනෙකුට බස් හෝල් ටිකක ඉඳලා හරි ඒ වගේ ඡායාරූපයක් දකින්න පුළුවන් තමන්ගේ ජංගම දුරකථනකින් උනත්
එතකොට වෙනදා බස් හෝල්ඩ් එකක දකින්න බැරි දෙයක් දැන් බස් හෝල්ඩ් එකක ඉඳලා වුණා දකින්න පුළුවන් තත්ත්වෙට විවෘත වෙලා. දැන් මේවට ශික්ෂාපද නැද්ද? බුදුරජාණන් වහන්සේ පින්වත්නි අවුරුදු 2000 ගානකට කලින් මේ වගේ මේ ඡායාරූප වීඩියෝ ඇවිල්ලා තිබුණේ නැතත් උන්වහන්සේ එදාම මේවට සිල්පද පනවලා තියෙනවා. දැන් ඔබ බලයි ඒ කොහොමද මේ මොකද්ද කියලා. තියෙනවා පින්වත්නි. අන්න ඒක තමයි උන්වහන්සේ සංවරය ඇති කරවන වළක්වන්න පුදුම විදිහට මහා කාරුණික විදිහට ශික්ෂාපද අපිට පනවලා දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ එක්තරා ශික්ෂාපදයක් පනවන උපසම්පදා භික්ෂුවකට කාන්තාවකගේ වැසිය යුතු තැනක් Taman හිතින් හිතන්නත් බෑ බලන්නත් බෑ. බැලුවොත් එක ශික්ෂාපදයක් බින්දෙනවා හිතුවොත් තව ශික්ෂාපදයක් බින්දෙනවා. එතකොට දැන් ඒ සිල්පදයට යටත් වෙනවා අසභ්‍ය දෙයක් ඡායාරූපකින් හෝ වීඩියෝකින් හෝ බලන්නත් බෑ. ඈ එතකොට බලපු දෙයක් තියෙනවා නම් කවදා හරි ඒක ඒ ගැන හිතින් හිතන්නත් බෑ. එතකොට දැන් හිතට ශික්ෂාපද පනවලා නැහැ. හැබැයි බලන්න හිතට ශික්ෂාපද පනවලා නැහැ කියලා එකොට ඔයැනි ශික්ෂාපද තියෙනවා. එතකොට අර කියන යම්කිසි නිමිත්තක් තියෙනවා නම් ඒ ස්ත්‍රියකගේ නොදැකිය යුතු යම් ශරීර ලක්ෂණයක් භික්ෂුවට හිතින් මවා ගන්න තහනම් ඒකට ශික්ෂාපදයක් තියෙනවා. එතකොට උන්වහන්සේ හිතටත් පනවන්න ඕන තැන කිසිම කතාවක් නැහැ පෙනෙව්වා. මේවා බලෙන් හිර කරන්න ඕනේ මේවා કૃතිමයි කියලා එහෙම පින්වත්නි උන්වහන්සේ ඒ තැනදී අවස්ථාව දීලා නැහැ. උන්වහන්සේ වැළැක්විය යුතු තැන වළක්වනවා. සංවර කළ යුතු තැන සංවර කරනවා. මොකද අසංවර හිතට සංවර කිරීම සඳහා මේ වගේ සීලක උදව්ව ඕනේ. නැත්තම් අසංවර හිත ඕන විදිහකට ඔහි අයාල යනවා. දැන් බලන්නකො අයාල යන කුළු ගොනෙක් ගෙනාවොත් එහෙම ඒ ගුණා මෙල්ල කරන්න විවිධ දේ කරන්න වෙනවා. නාස්ලනු දානවා. මේ දේවල් කරන්නේ මොකටද? මෙල්ල කරන්න බැරි ගවයව මෙල්ල කිරීම සඳහා සමහරලාට බෙල්ල තියලා මේ කණුවක් ළඟ බඳින්න වෙනවා. එහෙම බඳින්න නැතුව මෙල්ල කරන්න බෑ. කවුරු හරි කෙනෙක් පින්වත්නි මෙල්ල කරගන්න බැරි මහා දුවන නාහට අහන්නේති කියලා කියන විදිහේ මහා ගවයෙක් අල්ලගෙන මේ ගවයාගේ ලණුවෙන් අල්ලන් හිටියට කණුවක ගැට ගැහුවේ නැත්තම් අර ගවයා කඩාගෙන දුවනකොට මේ මිනිසයාටත් අර ගවයා දුවන තැන හේ දුවන්න වෙනවා. දුවලා දුවලා කවදාකවත් ඒ වගේ ගවයෙක්ව මෙල්ල කරගන්න බෑ. බුදුරජාණන් වහන්සේ ඒකයි මෙල්ල කරන්න නම් කණුවක ගැට ගන්නවා වගේ යම්කිසි සංවරයකට වැළැක්වීමකට උවමනා කරන පිළියම් තියෙනවා. සීලේ තනිකර එහෙම පිළියම. ඒකයි දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානුලාදී ආනන්ද ස්වාමීන් වහන්සේ ගිහින් අහන්නේ ඒකනේ කාන්තාවක් සම්බන්ධව ස්වාමීනි කොහොමද භික්ෂුව කටයුතු කරන්න ඕනේ? ආනන්ද මේ අදස්සනං ආනන්ද දකින්න ඇති තරමට හොඳයි ආනන්ද කියනවා. දැක්කොත් ස්වාමීනි දැක්කොත් පුළුවන් නම් කතා නොකර ඉන්න බලන්න කිව්වා. කතා කරන්න උනොත් ස්වාමීනි කතා කරන්න උනොත් ආනන්ද සිහියෙන් කතා කරන්න කිව්වා. දැන් එතකොට මේවා සමහරලාට පින්වත්නි හික්මෙන්න වෙන්නේ බලෙන් තමයි. යම්කිසි වික්ෂුවකට හොරෙන් බලන්න හිතුනොත් එහෙම බෑනේ. එතකොට නොදැක ඉන්න බලන්න කියනවා. නොදැක ඉන්න උත්සාහ කරන්න කියනවා. ඈ එතකොට සමහරලාට කතා දැක්කට පස්සේ කතා කරන්න හිතුනත් දැන් බුදුරජාණන්සේ කියලා තියෙනවනේ කතා නොකර ඉන්න බලන්න කියලා. විතර කතා නොකර ඉන්න බලනවා. කතා කරන්නේ හිතේ ඇයි? හැබැයි කතා නොකර ඉන්න බලනවා. ඒක බලෙන් තමයි. නමුත් ඒක සංවරයකට වැළැක්වීමකට හේතුවක් වෙලා තියෙනවා. මේ ඕනම තැනක ශික්ෂාපදයක ඒ දේ තියෙනවා පින්වත්නි. ඒ නිසා කවුරු හරි කෙනෙක් කියනවා නම් බොන එක ඔය තවදුරටත් කමන්නේ බොන්න. මගේ දේශනත් ඒ ගමන් අහන්න අහන දාට ඔබට අවබෝධයක් ලැබුණා නම් බීලා බලන්න. ඔබට මේ බීලා මේකේ අවසානයේ ඔබට තීරුම් යයි. දේ ධර්මයත් එක්කම බොන්නලු. ධර්මෙත් අහන ගමන් එදාට අවබෝධයෙන්ම තීරුම් ගනිලු මේකේ ආදීනවා. ආස්වාදයත් තීරුම් ගනිලු. මෙතන ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය ධර්මය අපිට අවබෝධ කරනවා නම් එදාට අපි යම්කිසි විදියකට හිත සංවර කළ යුතුයි. ඒකත් හොඳට බලන්න කළ යුතු තැන හරියට කරන්න ඕනේ. දැන් අර රජතුමා ගත්තොත් වටුකුරුල්ල මරන්න බෑ කියන තැන ඉන්නවා. දැන් එතන යම්කිසි කුරුල්ල මරණකින් වැළකීලා ඉන්නවා. නම් කුරුල්ල මරණක වැළකීලා ඉන්න සීලේ රැක්කට එයාට එතනදි පින්වත්නි තියෙනවා තව ප්‍රශ්නයක්. ඒ තමයි අවුරුදු 3ක් තිස්සේ මේ වටුකුරුල්ල මස් කන්න ආසාවක් තියෙනවා. එතකොට වටුකුරුල්ල මරන්නේ නැහැ කියන වළකින සීලේ කළාට
සංවර කිරීම සඳහා එයාට කළ යුතු සීලය තියෙන එක කරන්න බැරි වුණා. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරය. මේ සීලේ කොටස් තියෙනවනේ පින්වත්නි. ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන එකත් ධර්මයේ හැදගෙන ගලාට සීලයක්. ඒතර රජතුමා දැන් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන එක පංචිල් වශයෙන් ඉතින්දි රකින්නවා. ඒ කියන්නේ ආ සමාදන් වෙච්ච ශික්ෂාපද ටික රකින්නවා. සමාදාය කියලා කියන ඒ තමන් යම්කිසි පානාතිපාතා වේරමණී ශික්ෂාපදන් සමාදයම කියලා සමාදන් වුණා නම් ඒ ශික්ෂාපදය රකින්නවා. ඒතකොට එතෙන්දි ඇති වෙච්ච තණ්හාව දුරු කළාට මස්තික ගන්න තියෙන තණ්හාව දුරු කරලා නැහැ. ඒතර ධර්ම මාර්ගෙ වැඩිල්ලක් වෙන්නේ නැහැ පින්වත්නි අරග විතරක් කළා. සමාදන් වෙච්ච ශික්ෂාපද ටික රැක්කවමනින් කිත සංවර වෙලා ඒ ඉන්ද්‍රිය සංවරය වැඩිලා නැතුව ධර්ම මාර්ගයක් වැඩෙන්නේ නැහැ. අර ටික රැක්කපමණින් එතන පිනක් විතරක් ඇස්සේ. පින රැස්වෙන එක නෙමෙයිනේ ඔබ මේ ධර්මයේ හැසිරෙන්න උත්සාහ කරන්නේ. ඔබට ආර්ය සත්‍ය අවබෝධ කරලා දුකෙන් මිදෙන්න. දුකෙන් මිදෙන්න කවදාකවත් සිල්පද ටික විතරක් රැකීම තුල කරගන්න බෑ කියන එක තේරුම් ගන්න. දැන් දේවදත්ත ගත්තොත් දේවදත්තත් හොඳට ශික්ෂාපද රැක්කා. දේවදත්තගේ ශික්ෂාපද රැකිලා කොහොමද කියනවනම් දේවදත්ත පැහැදිලිව බුදුරජාණන් වහන්සේ ළඟටත් ඇවිල්ලා කිව්වනේ ස්වාමීනි ගස් කැටම ඉන්න කියන්නේ. ඊට පස්සේ අනිවාර්යෙන් පිණ්ඩපාතෙම වඩින්න කියන්නේ. සිවුරු තුනක් විතරක් පාවිච්චි කරන්න කියන්නේ ඊට වැඩි වෙන මොන එකක්වත් එපා. ඊට පස්සේ මේ පාංශුගල සිවුරුම පුළුවන් තරම් හොයාගන්න කියන්නේ ඒක විතරක්ම ඉන්න බලන්න කියන්නේ නිර්මාංශෙම ඉන්න බලන්න කියන්නේ. දැන් මේ වගේ මේ දේවදත්තත් හදාගත්ත සීල්පද දෙනවා. නමුත් ඒව බුදුරජාණන් වහන්සේ නිවන් මගට අත්‍යවශ්‍යම කියලා දැක්කේ නැහැ. උන්වහන්සේ නිවන් මගට අත්‍යවශ්‍ය දෙපැනෙව. දැන් සිවුරු තුනින් ඉන්නේ ගැන උන්වහන්සේ පනවනවා. හැබැයි උන්වහන්සේ අතිරේක චීවරයකට අවස්ථාවක් දෙනවා. අමතර සිවුරකට අවශ්‍ය වුණොත් ඒ තැනදී අවසරය දෙනවා. මොකද සිවුරු තුන පාවිච්චි කරන එකෙන් එක සිවුරක් හරි වැඩි වුණා කියලා ඒක නා සතර පායෙන් මිදෙන්න බැරුව නිවණෙන් ඈත් වෙලා යන්නේ නැහනේ. එතකොට ඒ කෙනාට අතිරේක චීවරයක් පාවිච්චි කළත් ධර්මයේ පුරුදු කරනවා නම් ඒක කරන්න පුළුවන්. හැබැයි සංවරය පිණිස පණවපු ශික්ෂාපදවලදී උනත් අපිට පේනවා දේවදත්ත ඒ වුණත් රැකලා තියෙනවා. දැන් දේවදත්තට ඉරිදි තිබ්බා කියන එක ඔබ දන්නවනේ. ඉරිදි ගන්න පින්වත්න් ධ්‍යාන වඩන්න ඕනේ. එහෙනම් දේවදත්තට ඉරිදි ලැබුණා කියන්නේ දේවදත්ත අනිවාර්යෙන් ධ්‍යානත් වඩලා තියෙනවා. ධ්‍යාන වැඩුවා කියලා කියන්නේ අනිවාර්යෙන් මේ සමාධිමත් සිත ඇති වෙන සීලයක් වුණා. එහෙනම් දේවදත්ත හොඳට සීල් රැකලා තියෙනවා. එතකොට දේවදත්ත ධ්‍යානත් වඩපු චරිතයක් නෙවෙයි. දැන් ඔය ඇත්තන්ගෙන් හොත් තියෙන්නේ ධ්‍යාන වඩලා තියෙනවා. ධ්‍යාන කියන්නේ මොනවද? සමහරවිට මොනවද කියලා දන්නේ නැහැ. දේවදත්ත පින්වත්නි ධ්‍යානත් වඩලා ඈ අපි අද සමහරවිට ඒ අසත්පුරුෂ කටයුතු කරලා බුදුරජාණන් වහන්සේට විවිධ හිංසා කරපු හින්දා දේවදත්ත සලකන්නේ අපිටත් වඩා පහත් කියලා. ඒ අද අපි හිතන මනස ඇත්තටම අපි තුල දේවදත්ත වගේ අසත්පුරුෂ ගති නැත්තම් අපිට වඩා පහත් තමයි. නමුත් පින්වත්නි දේවදත්ත අපිට වඩා භවනාවෙන් ඉස්සරහට ගියලා දේවදත්ත ධ්‍යානත් වැඩුවා. ධ්‍යාන වඩලා ඉරිදිත් ගත්. අනිත් කරුණ තමයි දේවදත්ත කවදා හරි පසේබුදු කෙනෙක් වෙනවා. පසේබුදු වෙන දාට දේවදත්ත පිරිනවම් පාලයයි අපි සමහරට මේ අද ඉන්න අපි දේවදත්ත යාගක දේවදත්ත බයින අපි සමහරට ඊටත් වඩා කාලයක් මේ සසර යන්න පුළුවන්. දැන් ඔහොම කැරකිලා ගිහිල්ලා අපිත් කොහේ කොහේ හැරි ඉපදි ඉපදි සතර පායත්තත් වැටි වැටි ඔහොම ගියා කියමුකෝ. ආත්ම ගණන් එහෙට මෙහෙට පැන පැන කැරකි කැරකි ගියොත් දේවදත්ත පසේ බුදු වෙන කාල වෙනකොට අපි කොහේ හරි ඉපදිලා ඉඳී. දැන් අපි ධර්මය අවබෝධ කරගත්තේ නැත්නම් සමහරට අපි ඊටත් වඩා හැයද්දි දේවදත්ත පිරිනම පාලෙදි මේ අද අපි බයින දේවදත්ත අසත්පුරුෂය කියන දේවදත්ත එහෙමයි මේකෙ වෙන්නේ. එතකොට ඉරිදිගත් දේවදත්ත පිරිනනකොට සමහරලට මෙලෝ ඉරිදියක් තිබෙච්ච නැති යම්කිසි පඤ්ඤායමුක්ත රහතන් වහන්සේලා අගේට පිරිනවම්. ඒ නිසා අපිට පේනවා ඉරිදිගත්තා කියලාවත් සීල වැඩුවා කියලාවත් ධර්ම මාර්ගෙ වැඩිලා නැහැ. දැන් දේවදත්තගේ එක සිද්ධියක් තියෙනවා පින්වත්නි. එයාගේ ළඟ මහාන වෙනවා එයාගේ භික්ෂුණිවරු හිටියා වෙනම එයා මහාන කරලා කාන්තාවන් එහෙම මහාන කරපු එක භික්ෂුණි ආරාමයක එක්තරා භික්ෂුණියකට මව කුසක් මෝර මෝර එනගත් දරුවේ කුස පිළිසඳගෙන. එතකොට දැන් භික්ෂුණි ආරාමයක ඉන්න භික්ෂුණියකගේ මව කුස වැඩෙනකොට අනිවාර්යයෙන්ම සමාජෙන් චෝදනා එනවනේ භික්ෂුණියකට කොහොමද මේ බඩදරු වෙන්නේ කියලා. දැන් මේක දේවදත්තායි කිසිම කතාවක් නෑ. ඒ වගේ දුස්සීලකම් කර කර මගේ ළඟ ඉන්න බෑ කියලා අර භික්ෂුණියව ආරාමෙන් නිරපල දානවා. බැලලා එළවනවා. ඒතර පින්වත්නි මොකද්ද වෙලා තියෙන්නේ? විවාහ වෙච්ච ඇය තමන්ගේ ස්වාමියාගෙන් අවසර අරගෙන මහාන වෙන්න එනවා.
හැබැයි ඇය දන්නේ නැහැ මේ මහාන වෙන්න එනකොට දරුවා කුස පිලිසිඳගෙන මාස කීපයක් මහල්ලා එනකොට තමයි මව කුස මෝරන්න ගත්තේ. ඒතකොට මේ මව කුස මෝරගෙන එනකොට ඒ කියන්නේ එළියට දැනෙන විදියට මෝරගෙන එනකොට ඇයගෙන සැක කරපු දේවදත්ත ඇයව එළෙව්ව කියලා කියන්නේ දුස්තිල ගැහණු මට එපා මෙතන මහානගම් කරන්න කියලා දේවදත්ත ඉදන් පැහැදිලි හොඳට සීලෙට තැන දෙන්න උත්සාහ කරමින් සමාජෙට ඒ ගැන නිතර කතිකාවක් ගෙනාපු කෙනෙක්. දේවදත්ත ළඟ ඉදන් දුස්සීලයට ඉන්න ඉඩ දීලා නැහැ දේවදත්ත. ඒතර අපිට ඒවැම් තේරෙනවා බෙන්වත්නේ. ශික්ෂාපද ටික රකින්න මහන්සි ගත්ත තැනම ධර්ම මාර්ගෙ වෙඩලා නැහැ. ඒකයි දැන් අර සදාතිස්ස රජතුමා අවුරුදු 3ක් තිස්සේ ශික්ෂාපද ටික රැකට ඒ වටුපුරුළු මස් කන්න අවුරුදු 3ක් තිස්සේ ඇඟිලිගෙනගෙන හිටියා කියලා කියන්නේ. සීල රකින්න නමුත් ධර්ම මාර්ගෙනේ. අන්න එහෙම කෙනාට සීලයට ඕන කරන පින ලැබෙයි. නමුත් එන්වත්නි කුසල් වැඩිලා අර ධර්ම මාර්ගයට ඕන කරන විදියට මේ ආර්ය සත්‍ය අවබෝධ වෙන තැනට යන්නේ නැහැ. ඉතින් එතන කරන්න සංවර සීලය ඕනේ. ඒ නිසා ඔබට මේ කියන්නේ සංවරයයි වැළැක්වීමයි කියන දෙක ගැන අවධානය තියාගත යුතුමයි අපි. හැම සිල්පදයකින්ම අපි මේ දේ කරන ගමන් ඉන්ද්‍රිය සංවරය ආදීනුත් මේකට ඕන කරන අර හිත රකින්න යම්කිසි පිළියම් තියෙනවනම් ඒ පිළියම් වලටත් අපි තැන දී යුතුයි පින්වත්. බුදුරජාණන් වහන්සේගේ ශාසනේ ශ්‍රාවකයා සමහරලාවට භාවනාවට හිත යොමු කරගන්නවා නම් ඒ භාවනා කරනගෙන අනිවාර්යයෙන්ම ওই සංවරය ගැන හිතනවා. සංවරයෙන් තොරව භාවනා කරන්න යන අය ඉන්නවා. කවදාකවත් හිත වැඩෙන්නේ නැහැ. භාවනාවට වාඩි වෙයි. ඕනතරම් වාඩිලා ඉඳි කකුල් කැක්කුමයි කියලා නැගිටිනවා හිත වැඩිලා නැහැ. ඈ සමහරලාවට සමහරු කියන ස්වාමීන් වහන්සේ සෑහෙන කාලයක් තිස්සේ භාවනා කරනවා කිසිම සමාධියක් එන්නේ නැහැ කියනවා. මේ සංවරය ගැන අවධානය ගන්න ඕනේ පින්වත්. අපි සංවරය ඔහි අසංවර විදියට හිත පවත්වලා සංවරයට තැනක් නොදුන්න තැන ඉන්ද්‍රිය සංවරය හෝ වේවා අවදාකත් අපේ හිතේ පින්වත්නි අර සමාධිය ඇති කරගන්න බෑ. දැන් ධ්‍යාන කියන එක ගැන අද අපි කතා කරන්නෙවනේ. ධ්‍යාන වලට අවධානය යොමු කරන කෙනා අනිවාර්යෙන් ඇහත් කනත් නහයත් දිවත් කයත් මනසත් සියල්ල සංවර කරනවා. එතකොට භාවනා කරන්න ගත්තට පස්සේ මේ ආහාරය ගැන පව අපේ හිතේ තියෙන ඒකට තැන දෙන එක ටික ටික ඈත් වෙලා යනවා. ඒක බලෙන් නෙමෙයි ඇත්තටම කරන්නේ. ඒක දැනෙනවා මට මේ දෙයට හිත යනකොට මගේ හිතේ මේ භාවනාව වැඩෙන්නේ නැහැ කියන එක. ඉතින් අපිට බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ධ්‍යාන වලට යන තරමට අපේ හිත අද ප්‍රබල වෙලා නැති එක ගැන අපි තව තව දෙසරයක් හිතන්න සිද්ධ වෙනවා පින්වත්නි. ඒ තරමට අපේ සංවරයක් මේ හිත වල හදාගන්න බැරි වෙලා තියෙන එක ගැන අපි පසුතැවෙන්න ඕනේ. පසුතැවිතැවි ඉන්න එපා. පසුතැවීමක් හිතට අරගන්න ඕනේ. පසුතැවෙනවා කියන වචනේ මම හිතන පාවිච්චි කරන්නේ ඔබ හිරි ඔතප් තුල ඉඳලා ලැජ්ජාව ඇති කරගෙන බය ඇති කරගන්න කියන දේ පින්වත්නි. අපි ඇත්තටම ලැජ්ජා විය යුතුයි කියන එක මම කියන්නේ. අපිට ධ්‍යාන නැහැ. දැන් බලන්න බුද්ධ කාලේ සමහර ලාවට ගිහි අය සිංහනාද වගේ කියනවා. මට ධ්‍යාන තියෙනවා කියන එක. ඔබ හිතන්න මහානාම කියලා හිටියනේ බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහොම ප්‍රසිද්ධ උපාසක මහත්තේ. මෙතුමා ඔය කුඹුරු කරගෙන සාමාන්‍ය හොඳ පෞල් ජීවිතයක් ගත කරපු කෙනෙක්. මෙතුමට හොඳ ධනයක් තිබුණා. එතුමා සාමාන්‍යයෙන් ගිහි කාලේ පැවිදිුනේ නැහැ ඇත්තටම. එතුමා ධර්මයට යොමු වෙන්න කලින් උපාසකෙක් වෙන්න කලින් පින්වත්නි හරියට සල්ලාල ගති තිබිච්ච කෙනෙක්. ඒ කියන්නේ පොටින්ම ගෙදර ඉන්න වැඩට ඉන්න සේවිකාවෝ එක්ක තමන්ගේ ඕමනා එපාකම් ඇති කරගන්න හදනවා. එහෙම කෙනෙක් මහානාම කියලා කියන්නේ. ඉතින් සේවිකාවකට එකපාරක් ඔය වසබකත්තිය කියලා දුවෙක් උපදිනවා මේ මහානාම නිසා. ඒතර ඒ කාලේ ගෙදරක වැඩකාරකම් කරනවා කියලා කියන්නේ ශුද්‍ර කියන කුලේ අය. සාක්‍ය වංශික කුමාරයෙක් ශුද්‍ර කුලයේ කෙනෙක් එක්ක එහෙම කවදාකවත් එකතු වෙන්න යන්නේ නැහැ. නමුත් මෙයා ගීතේ තියෙන රාගේ පාලනය කරගන්න බැරි විදිහට එහෙම කරා. හැබැයි මහානාම මැරෙන්න කලින් කාම රාගේ සම්පූර්ණ දුරු කරලා අනාගාම වෙනවා පින්වත්නි. එතුම අනාගාමීච්ච බව එතුමම කියන සිද්ධියක් තියෙනවා. ඔය එක්තරා දේශනාවක ඉගහරි ලස්සන්ට මෙහෙම කියනවා. යාළුවෙක් හිටියා කාශ්‍යප කියලා. කාශ්‍යපව හම්බෙනවා අවුරුදු 30කට විතර පස්සේ. නේද? දැන් මේ දෙන වෙන් වෙච්ච කාලෙම ඒගොල්ලන්ගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙලා තියෙනවා. කාශ්‍යපගෙන් අහනවා මොකද මේ? එයි දැන් දැක්කට පස්සේ එකපාරට වෙනස්. ඉස්සර හිටපු කාශ්‍යප නෙමෙයි. ඇඳුන්නේ නැහැ ඇඟේ නූල් පොටක්වත්. මොනරපිල් කලමක් අතේ තියාගෙන ඉන්නවා. දැන් මොකෝ කරන්න කියලා එවෝ. ඒ අහනකොට කාශ්‍යප කියනවා මම දැන් නිගණ්ඨ ආගමේ පැවිද්දෙක් කිව්වා. කොච්චර කල් වෙනවද කියලා අහනවා. ඒ ආගමේ පැවිදි වෙලා අවුරුදු 30කට කිට්ට වෙනවා කිව්වා.
මොනවද කියලා ඒව අවුරුදු 30 තිස්සේ ලැබුණේ අනේ මේ නිර්වත් එකයි මේ මොනරපිල් කලබයි විතරයි කිව්වා හ්ම් එතකොට මේ නිර්වස්ත්‍රව ඉන්න එකයි මොනරපිල් කලබයි විතරක් තියන් අවුරුදු 20කට කිට් වෙනකන් කාලයක් මේ ඉන්න මිනිස්සයා මෙයාගේ ඇඟේ ඇඳුන්නේ නැති නිසා පින්වත්නි අචේල කියලා කියන්නේ අචේල කාශ්‍යප කියන්නේ යන්නේ මහානාමගේ හොඳ යාළුවෙක් ඊට පස්සේ මහානාමගිනුත් අහනවා කාශ්‍යප ඔයා මොනවද කරන්නේ මම බුදුරජාණන් වහන්සේ සරණ ගියයි කිව්වා ඔච්චර කාලද ඒත් දැන් අවුරුදු 30කට කිට් වෙනවා කිව්වා දැන් ඔයාට මොනවද ලැබුණේ කියලා හෙව්වා මම පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ධ්‍යාන වලට ඕන වෙලාවක සමවදිනවා කියලා. ඊට පස්සේ කියනවා මම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික කියන මේ ඕරම් භාගයේ සංයෝජන පහම දුරු කරගෙන අනාගාමී ශ්‍රාවකේ බවට පත් වුණා කියලා. මේ අවුරුදු 30ක කාලෙක දැම්පින්වත්නි ධ්‍යාන වඩන ගියේ. එතකොට හොඳට මාර්ගඵල ලබාගත් කෙනෙක්. හිතන්නකෝ ඔබ එහෙමනම් මේ තරමට ශක්තියක් උපද්දගෙන මේ තරමට ධර්මයේ හැසිරෙන විදිහේ මහා උනන්දුවක් තියෙන කෙනෙක් වෙලා මේ ජීවිතේ තව එක ආත්මයකට සීමා කරගෙන ඒකත් සුද්ධාවාසෙ උපදින බ්‍රහ්මෙක් බවට විතරක් පත් වෙන තැන. ඉගෙන දැන් මහානාම සම්පූර්ණ මැරුණොත් එයාගේ ජීවිතේ කවදාකවත් මේ දුගතියකට වැටෙන්නේ මනුස්ස ලෝකෙ උපදින්නේ අර්ථර්ම දෙවියෙක් හෝ වෙන්නේ නැති තැනක යආද ඉන්නේ එයා බ්‍රහ්ම ලෝකෙ උපදින තැනට පත් වෙලා වින්වාන්නේ එහෙම තැනකට යාට යන්න ඒ ශක්තිය ලැබුණ බුදුරජාණන්සේගේ ධර්ම නිසා නමුත් අර නිගණ්ඨාගමේ ඉන්න කාශ්‍යපට මොනරපිල් කලබයි අර නිර්වත් බවයි විතරයි දැන් එයාට ඒක ඇහෙනකොටම ආසිතල කියනවා අනේ මට බැරිද ඔය සාසනි ශ්‍රාවකෙක් වෙන්න කියනවා එයි බැරි කියලා බුදුරජාණන් වහන්සේ මොන ගැහෙන මහානාම එක්කගෙන ගියා කාශ්‍යපව පැහැදුනා ඊට පස්සේ මහාන වෙනවා මහානලා පින්වත් වැඩි කාලයක් ඉන්න කල රහත් වෙනවා ඊතර බලන්නකො දැන් අරහත්ත්වයට පත් වුණා කියලා කියන්නේ අර විදියට අවුරුදු 30ක් තිස්සේ නිර්වත්ව හිටපු කෙනෙක් ඒ කියන්නේ මෙයා තුල පින තිබිලා තියෙන රහත් වෙන්න නමුත් ඒ පින මතු කරගන්න සුදුසු කල්යාණ මිත්‍රත්වයක් ධර්මයක් ලැබිලා නැහැ එහෙනම් අපිට පේනවා අදත් අපි මේ ධර්මයේ කතා කරනවා ඔහේ ඉන්නවා ධර්ම මාර්ගේ පුරුදු කරන්න ඕන කියලා කියනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන කොහොමද කියලා කියනවා ඒ කතා කර කර හිටියට කිසිම කෙනෙකුට තාම එහෙම අවබෝධයක් ලැබිලා නැහැ හේතුව මොකද එදා පින්වත්නි ශ්‍රාවකයෝ මෝනිච්චාවට මේ ධර්මයේ හැසිරුනේ ඔය කියන ඉන්ද්‍රිය සංවරය කියන සංවර හොඳට හදාගෙන වළක්වන්න ඕන ඒවා සිතින් වළක්වමින් ප්‍රඥාව කරා යන්න ඕන මග යා හරියට වැඩුවා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ අංග හරියට වැඩුවා. දැන් බලන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පින්වත්නි සම්මා සමාධි කියන අංගය ගත්තොත් මේ සම්මා සමාධි කියන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ධ්‍යාන හතර. සම්මා සමාධි කියන්නේ ඉතින් අපි ධ්‍යාන සිත ගැන හිතන්නේ නැත්නම් සමාධිවත් සිත ගැන හිතන්නේ නැත්නම් එතකොට අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්නේ නැහැ. ධර්ම මාර්ගේ වැඩෙන කෙනා සමාධිය ඒ ධ්‍යාන ගැන අවධානය තියාගන්න ඕනේ. එයා ඒ ගැන හිතන්න ඕනේ. අපිට පින්වත්නි ධ්‍යාන ගැන අවබෝධයක් ඇති කරගන්න අද අවස්ථාව හරිම අඩුයි. ධ්‍යාන ගැන කතා කරනවාද හරිම අඩුයි. මේක නිකන් මේ කාලේ කරන්න බැරි දෙයක් වගේ පැත්තක දාලා. ඒක හරි අමාරුවෙන් කරන දෙයක් වගේ හිතලා. හැරෙටම අපි මේ කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ නිතර දේශනාවල්දී ජායිත බික්කවේ ධ්‍යාන වඩන්න මහණෙනි මා පමාදත් පරක්කු වෙන්න එපා කියලා උත්සාහවන්ත කරලා තියෙනවා මා පච්ච විපටිසාරිනෝ වොන්න පස්සේ පසුතැවෙන්න එපා කියනවා ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මේ ධ්‍යානවල සංඥා වේදා උනන්දු කෙරෙව්වා රූප ධ්‍යාන අරූප ධ්‍යාන ගැන නිතරම සූත්‍රවල කියලා දෙනවා දැන් මජ්ක්‍ධිම නිකාය එහෙම දේශනවල පින්වත්නි හරියට මේ ධ්‍යාන ගැන කියලා තියෙනවා අංගුත්තර නිකාය දේශනවල ඕනතරම් මේ ධ්‍යාන ගැන කියලා තියෙනවා නමුත් අද අපි මේ ධ්‍යාන ගැන කතා කරන්නේ නැහැ ධ්‍යාන වඩන්න ඕනේ කියන එකට අපේ සිතක් ඇති වෙන්නේ ධ්‍යාන ගැන අවබෝධිකුත් නැහැ ධ්‍යාන මේ සමහර අය කෙලින්ම කියන මේ බුද්ධ ශාසනයට අදාළව නෙමෙයි ධ්‍යාන ඔය වෙන ආගම් වලින් ආපුව ශාසනය තුල තියෙන ධ්‍යාන නෙමෙයි කියන මේකේ තියෙන ප්‍රඥාව කියන කවදාක ප්‍රඥාව ඇති කරගන්න බෑ ධ්‍යාන නැතුව හොඳට මතක තියාගත යුතු දෙයක් තමයි සම්මා සමාධිය කියන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන කියන එක නේද ඒ සමාධිය ඇති කරගන්න තැන තමයි ප්‍රඥාව වැඩෙන්නේ
එතකොට ලෝකේ කවදාකවත් ධ්‍යාන නැතුව සෝවාන් වෙච්ච සකදාගාමී අනාගාමී වෙච්ච රහත් වෙච්ච බුදු වෙච්ච පසේ බුදු වෙච්ච කවුරුවත් නැහැ පින්වත් මාර්ගඵල ලබන්නේ ධ්‍යාන සිත් ඇතුළු. හැබැයි මේ ධ්‍යාන කියනකොට කෙනෙක් හිතයි වාඩි වෙලාම අනිවාර්යයෙන් මේ දවස් ගණන් මාස ගණන් මහන්සියලා වඩපු ධ්‍යාන කියලා. නෑ සමහර සෝවාන්ෙද්දි ධර්මයේ අහගෙන ඉන්න ගමන් සෝවාන් වෙච්ච අය ඉන්නවා. හැබැයි ධර්මයේ අහගෙන ඉන්න ගමන් සෝවාන් වෙන්නේ කොහොමද? ධර්මයේ අහගෙන ඉන්න අතරේ ත්‍යාගී හිතේ ප්‍රබෝධය ඇති වෙලා ප්‍රීති පස්සද්දි සමාධිය ඇති වෙලා ඒ සමාධිමත් සිතින් අර අහන ධර්මය අවබෝධ වෙලා මේ පොඩි ක්ෂණයක වෙන්න පුළුවන්. ඒ සමාධිමත් සිත හිතේ ගොඩ නැගිලා තමයි යාර සෝවාන් වෙලා තියෙන පින්වත්නි. එහෙනම් ප්‍රඥාව ඇති කරගන්න කෙනා තමයි සීලය හරියට පරිපූර්ණ කරගන්නේ. හැබැයි ඊට කලින් එයාට සංවරයයි වැළැක්වීමයි සඳහා සීලය රකින්න වෙනවා. ඒ සීලයෙන් සමාධිමත් සිතකට ධ්‍යාන සිතකට මේ හිත දියුණු කරන්න වෙනවා. ඒ කිසි දෙයක් නොකර කවදාකවත් ඔබ වෙන චතුරාර්ය සත්‍ය අවබෝධයට ඔබට යන්න බෑ. ඒ හින්දා පින්වත්නි ධ්‍යාන සිත්වලටත් අපි උනන්දු වෙමු. ඒ වගේම අපිට තියෙන මේ අසංවරකම් තියෙනවා නම් ඒ අසංවර ගතිවලටත් අපි සිත තියමින් වළක්වන්න ඕන තැන අපේ හිත වළක්වමින් ධර්ම මාර්ගයේ පුරුදු කරගන්න අවශ්‍ය කරන ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස තියෙන මඟ අපි දැන් වඩන්න පටන් ගත්තොත් පින්වත්නි අපේ ජීවිතය අර සෙක්කුව කරකෝණිකේ ප්‍රයෝජනයක් ලැබෙයි. වැලි නිමේ පැහැදිලිව තල දාලා ඔබට පින්වත්නි ඒ නිසා ධ්‍යාන සිතක් නැතුව නිකන් ඔහේ මේ ධර්මය හහා ඉන්න එකත් මට පේන්නේ වැලි දාගෙන කරකෝ ඉනෝ වගේ වෙනවා. අධර්මයෙන් මිශ්‍ර කරගෙන ධර්ම මාර්ගයට මහන්සි ගන්න කෙනත් වැලි දාලා සෙක්කුව කරකෝ ඉනෝ වගේ. සමහරු මෙහෙමත් ඉන්නවා ධර්ම දේශනාත් අහනවා ධර්මයා නාමෙන් තියෙන අධර්ම දේශනත් අහනවා. ඒකෙත් ඉතින් ගන්න දෙයක් තියෙනවනේ කියලා අධර්මයේ ධර්මයේ ඔක්කොම මිශ්‍ර කරගෙන යන අයත් ඉන්නවා. එයාලා නම් මට පේන්නේ වැලි තලයි ඔක්කොම එකට සෙක්කුවට දාලා කරකවනවා වගේ. කමන්නේ ඉතින් මේකත් මොනවා හරි වෙච්චාවේ කියලා තල ගොඩේ වැලිත් දාලා දෙකම කරකවනවා. ඉතින් වැලි තලප තමයි ගන්න වෙන්නේ. ඒ නිසා බින්වත්නේ අධර්මයේ මුසු කරගන්න නම් එපා ඔබ ඔබේ මාර්ගයම විනාශ වෙලා යයි. ධර්මයේ දැනගෙන මෙරුණත් කමන්නේ වැඩුවේ නැතත් අධර්මයේ එකතු කරගෙන ඒ අධර්මයේ තවත් අයට කියා දෙමින් අනුන්ගේ ධර්ම මාර්ගය වෙනස් කරන්න වටන්න කවුරු හරි කටයුතු කරනවා නම් එවැනි අසරණයන්ගේ අවබෝධය වහවහාම නිවැරදි වේවා. බොහෝ දෙනාගේ හිතසුව පිණිස ධර්ම මාර්ගයේ විකෘති නොකරන පුණ්‍යවන්ත ශ්‍රාවකයන් බවට හැම දිනාටම පත් වෙන්නටත් භාග්‍ය වාසනාව සැලසේවා කියලා අපි තාම මෙත්සිතින් ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. සෙනසුරාදා සිටින තසපුවේ පළමු පැයේ නිමාව ධර්මදේශනාව තුළ සීලය සමාධිය පිළිබඳව පටිනා